වෙන දරෝණ තමුන්නාසලා අනාගත පරම්පරාවට ද්‍රෝහි වීමක් බවයි කියනවා. මේ මාතෘභූමිය තුල මහපොළව වැඩ බිමක් බවට අපට 22 වෙනිදාන් පස්සේ පත් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා කියන එකත් අපි ඔබ තමුන්නාසලාට මතක් කරන්න. වෙනසක් අවශ්‍ය නම් වෙනස් දෙයක් තියෙන්න ඕන. වෙනස් කෙනෙක් ඉන්න ඕන. වෙනස් දැක්මක් තියෙන්න ඕන. ඒ වෙනස ඔබට දැනෙන්න ඕන. පෞල් පරම්පරාව අත තියෙන දේශපාලන බැටන් එක තාවකාලිකව අප අතට හුමාරු කරගෙන ඔබ අතට ලබා දීම තමයි අපේ අපේක්ෂාව. මේ කඩා වැටුණු ගරා වැටුණු දේශය පිටුද දූෂණය වංචාව හොරක සම්පූර්ණයෙන්ම පිටුද දූෂණය පිටු දකින ස්වර්ණමය යුගය අපි 21 වෙනිදාට නිර්මාණය කරන. ඒ සඳහා තමයි මගේ සැලැස්ම ඉදිරිපත් කළේ. පුළුවන් ශ්‍රී ලංකා අපිට පුළුවන් ඉදිරියට එන්න. අපි තමයි එකතු වෙලා රට ගොඩගත්තේ. අපි ඔක්කොම තම පරමාධිපත්‍ය බලය උරගා බැලූ 1,71,00,000 අධික වූ ජනතාව සමස්ත ශ්‍රී ලංකාවම එකම ඡන්ද බල ප්‍රදේශයක් බවට පත් කරමින් ශ්‍රී ලංකාවේ නමවන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නට උදෑසන 7 සිට පුරා පැය 9ක් ප්‍රකාශ කරන ලද ඡන්ද බලට අනුව අපේක්ෂකයන් 38 දෙනාගෙන් මේ කාර්යාලයට පිවිසෙන්නේ කවුද? ඒක එච්චර ලේසි වෙයිද? ඉතිහාසයේ පළමු වතාවට දෙවන මනාපය ගණන් කරන්නට සිද්ධ වෙයිද? නමවන විධායක ජනාධිපතිවරයාගේ නම ප්‍රකාශයට පත් කරන තුරුම දෙරණ මැතිවරණ මෙහෙයුම. Now, on the Derana's coverage of the presidential election in Sri Lanka. The fight for your power, the battle for the country, and the issues dividing the nation. The polls are closed, and Sri Lanka is watching. Ada Derana's Election Night Live begins right now. This is Sri Lanka Decides 2024, Election Night Live. Reporting tonight from Studio 24, here's Chatura Alvis and Sankha Amarjit. අයිබෝවන් වනක්කම් ගුඩ ඊවිනිං
అస్సలాము అలైకుం శ్రీ లంకా వాసీని విదేశ్గతవ సిట అపోనరమన శ్రీ లాంకిక హితవతుని సీలు దినాటమ శుభ సంధ్యావాక్ ప్రార్థనా కరణవా ఇతామత్మ సువిశేషి రాత్రియాక్ మతివర్ణ ప్రతిఫల లభన తెక్ ఒబ బలాగిన మొహోతిం మొహోత యావత్ కాలిన వెచ్చ తొరదురు మునవద్ ఏ వగేమ అద దెరన 2024 శ్రీలంక డిసైడ్స్ అపే మతివర్ణ ప్రతిఫల ప్రకాశాత్ తెక్ ఒబ ఎకతులా ఇన్ని ఇదిం అద రే తమై రే సితు దే నొమవేయి నొసితు దే అక్ వేయి గిల తమై එහෙම කියන්න බෑ සංග මොනව හරි වෙන්න බෑනේ ඔක්කොටම ඉස්සෙල්ලා ඔයා මගෙන් අහන්න වාචන් දෙදුන්නාද මම දැම්මේ නෑ ඒකනේ දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාවේ තියෙනවා පරමාධිපත්‍ය ජනතාව සතුයි එයා අත්හල නොහැකියි කියලා චතුරා වරදක් කරනවා ලොකු වරදක් කරා සංග ගියපාර දැම්මෙත් නෑ මේ පාර දැම්මෙත් නෑ මේක හරියන්නේ නැහැ කරන්න මොකද අපි කිව්වා ඉලෙක්ෂන් කමිෂන් එකට මේ හැමදාම ඡන්දෙට වැඩ කරන කට්ටියට මාධ්‍යවල අයට ඔක්කොටම පොඩි අවස්ථාවක් දෙන්න අපිට මේ වැඩ කරන වෙලාවේ ඡන්ද දාන්න යන්න බෑ උදේ ඉඳලා වැඩ හැබැයි ඒක ඇහුවේ නැහැ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට දුන්නේ නැහැ එතකොට ඊට පස්සේ සිරකරුවන්ට දුන්නේ ඔව් එතකොට මේ මාධ්‍ය කණ්ඩායම් තව ගොඩක් ඉන්නවා කියනවනේ ඒකේ අවස්ථාව උදාගරේ නැහැ ඒගොල්ලෝ කියන්නේ මේක ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වැඩක් අපේ වැඩ නෙමෙයි අපි මේක ලියලා යවලා තියෙන්නේ කියලා අපි හිතනවා එළමෙන පාර හරි මේක කරන්න ඕන වැඩක් කියලා කොමාරි චතුරට පොඩි එක්ස්කියුස් එකක් පොඩි සමාවක් ලැබෙවි මොකද හැම අවුරුද්දෙම හැම වාරයේදීම වගේ දැවැන්තම මැතිවරණ විස්තර ප්‍රචාරණය ලබා දෙන්නේ දෙරණින් නිසා ඒක සමාජිකයක් විදිහට ඉතින් පොඩි චාන්ස් එකක් පොඩි සමාවක් තියේ ඒ සමාව එහෙම තියෙන වෙලාවේ අපි තනියෙන් නෙමෙයි මේ ඡන්ද ප්‍රතිඵල අවකාශය ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ භාෂා ත්‍රිත්වෙන් ඔබට මේක ගෙනෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා අපි අද දවසේදී අපි කියන්නේ මේකයි අපිව බැලුවොත් ඔබට විශ්ලේෂණාත්මකව කරුණු දැනගන්න පුළුවන් මා කිව්වා පෙර සදාහන් කර විදියටම සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි කියලා ඉවර වෙලා මොකද දැන් මේ ඡන්ද ප්‍රතිඵලෙත් එක්කම මේව විශ්ලේෂණාත්මකව කියන්න ඕන නැත්තම් වැඩක් නැහැ නේ මේක කියන්න අපිත් එක්ක එකතු වෙනවා ආයිබෝවන් කලිඳු කරුණාරත්න ආයිබෝවන් චතුර දැන් ලංකාවේ 9 වෙනි විධායක ජනාධිපතිවරයා කවුද කියලා මේ වෙද්දි රටේ ජනතාව තීරණය කළ අවසන් අපිට කරන්න තියෙන්නේ මේ තීරණය ගණන් කරලා ආයි අපිට එවුවම බොහොම විශ්වසනීයව නැවතත් රටේ ජනතාවට කියන එක කවුරු දිනලා තිබුණත් අපිට කියන්න පුළුවන් මුලින් මේක රටට කියන්නේ අපි ලංකාව විතරක් නෙවෙයි ජාත්‍යන්තරයත් මේක ගැන හුඟක් උනන්දුයි ඒක නිසා චතුර අනිවාර්යෙන්ම ඉන්දිවරේ අමුවත්ත අපට අමතක කරන්නට බෑ ආයිබෝන් ඉන්දිවරේ ආයිබෝන් සංක ආයිබෝන් චතුර ආයිබෝන් ඉන්දිවරේ වා වඩාත්ම කතා බහට ලක් වූ කෙනා ගියවර මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශය පුරාවටවත් මම හිතන්නේ ජාත්‍යන්තර වශයෙන් උත් ඔයාව කතා බහට ලක් කරා හැමෝම ආකර්ෂණීයම කාන්තා චරිතය ඔයා නැතුව බෑ කියලා කිව්වේ මේ මැතිවරණ ප්‍රතිඵල ගෙනෙන්න Mahitani, I can never beat the popularity that you and Sanka have. Anitthika me para kohomrat kathabhat lakpenna chatura tissata denek innawa. The longest list of candidates in Sri Lankan history. Before that, a very warm welcome, Ayubowan, Wanakkam to all of you Sri Lankans joining us from across Sri Lanka and from around the world. A very warm welcome to our election night coverage. Adha Therana promises, assures to bring you the very latest of the results. As and when we receive it accurately and first. So, voting concluded tonight and we are here overnight to bring you the results. අනිවාර්යෙන්ම ඉතින් මේ රාත්‍රියේ පුරාවට මින්දිවරේ කිව්වා වගේ දිගම මැතිවර්ණ දදායකින් විශාල පිරිසක් වගේම අනිත් පැත්තට ඡන්දේ ඉල්ලන්න ආපු පිරිසකුත් විශාල වශයෙන් ඇවිල්ලා ඉන්න වෙලාව. ඒ විතරක් නෙමෙයි මේ පාර ප්‍රතිඵලයේ පොඩ්ඩක් කියනකොට මං අර සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි කියලා කිව්ව එක හේතුවක් ඉඳා. ඒකට උතුරේ ඡන්දේ ඉතාමත්ම විශාල වශයෙන් බලපානවා. එහෙනම් එතකොට ලෝදම් කැරකෙනවා කියලා උතුරට කියන්න පුළුවන්. සින්දු ආව පස්සේ ආයිබෝන් සර්වණ බවන් வணக்கம் சத்துர நேயர்கள் அனைவருக்கும் இனிய இரவு நேர வணக்கங்களை தெரிவித்துக் கொள்கின்றேன் எங்களுடைய திறன ஊடக வலையமைப்பின் நேரடி ஒளிபரப்பு தேர்தல் தொடர்பான நேரடி ஒளிபரப்பு தற்போது முதல் உத்தியோகபூர்வமாக ஆரம்பிக்கின்றது இது தேர்தல் முடிவுகளை அறிவிக்கும் நேரடி ஒளிபரப்பாக அமைந்திருக்கிறது காலை 8 மணி முதலே நாங்கள் செய்திகளை 3 மொழிகளிலும் உங்களுக்கு வழங்கியிருந்தோம் ஆனால் தற்போது ஆரம்பிக்கும் இந்த நேரடி ஒளிபரப்பானது தேர்தல் முடிவுகளை அறிவிக்கும் நேரடி ஒளிபரப்பாக அமைகிறது
බවන් දැන් ඒ විදිහට අපි මේ මැතිවරණ විකාශය පටන් ගන්නදී චතුරමට ප්‍රශ්නයක් තියෙනවා. අපි හැමදාම ශ්‍රී ලංකා ඩිසයිඩ්ස් මැතිවරණ විකාශය ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරයට අලුත්ම අත්දැකීමක් බවට පත් කරනවා. මීට කලින් නොවිදි අත්දැකීමක් බවට පත් කරනවා. මේ සැරේ මොකද්ද අපි කරන්න යන්නේ? මේ සැරේ වෙන කතාවට ඉස්සල කනුවම් පොඩි දෙයක් කියන්නම්. ඔව්. මේක කල්පනා කරලා බලන්න ඕන සංක ඉන්දිවරි මේක හොඳටම බලන්න ඕන කතාවක්. දැන් 2019 අවුරුද්දේදී ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය පාවිච්චි කරලා තිබුණා 182.82% ප්‍රතිශතයක්. හරිද? මේ පාර දාලා තියෙන 175 ඡන්දේ. ගිය පාර ගම්පහ දිස්ත්‍රික්කයේ 183ක් ඡන්දය දාලා තිබ්බා. මේ පාර දාලා තියෙන 180යි. එතකොට කළුතර දිස්ත්‍රික්කයේ 185ක් ඡන්දය දාලා තිබ්බා ගිය පාර 2019 මේ පාර දාලා තියෙන්නේ 75යි. අනිත් දිස්ත්‍රික්ක ටිකක් ලස්සනට පෙළගස්සලා කියන්න පුළුවන්. නමුත් ඊට ඉස්සෙල්ලා මේවා කියන්න ඕන නේද ටිකක් වැඩිපුර දැනෙන විදිහට? දැනෙන විදිහට කියන්න ඕනේ, පේන විදිහට කියන්න ඕනේ මේක. හරියට හරි. ඒ දැනෙන විදිහට, පේන විදිහට අංකෙත් එක්ක හරියට කියන්න නම් අපි හැමදාම වගේ පොඩ්ඩක් එක්ස්කියුස් කරා. කොහෙද යන්නේ? මොනවද ඒ වෙන්නේ? කලින් දුවේ කියන්නේ අපි අපි බලාපොරොත්තු නොවුණු දෙයක් මේ අවස්ථාවේදී වුණා. හැබැයි අපිට දෙරණ අපේ මාධ්‍ය භාවිතය තුළදී අපිට විශ්වාස කළ නොහැකි ඒ වගේම ඉතාමත් ආගන්තුකව වෙන සිදුවීම් පිළිබඳව අපි මුහුණ දීලා තියෙනවා අරගල කාලෙම මතකනේ. කොහොම හරි කමක් නැහැ ඉදිරි අපි ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට සූදානම් ඉන්න අපේ නිෂ්පාදන කණ්ඩායම අපිව පොඩ්ඩක් දැනුවත් කරන්න. කොමරත් තිසංක ගමගේ විශේෂ තැනක රැඳී සිටිනවා විශේෂ දෙයක් කරන්නට. ආයුබෝවන් තිසංක. සංක සංක, ඔතන මොනවා වුණත්, රටේ කොතනක මොනවා වුණත් අපි සූදානම් වෙනවා ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තෝරනකන් ඔබ සියලු දෙනා වෙනුවෙන් ඔබ හැම දෙනාම ජයග්‍රාහකයන් බවට පත් කරන්නට. මේ මැදිරියේ සිට පැයෙන් පැයට ජයග්‍රාහකෙක් බිහි කරන්න අපි සූදානම් වන්නේ. ඕෂි, කහ පාට ඇඳගෙන කහ කිරිල්ලයක් වගේ අද මාත් එක්ක ඉන්නවා. අපි කොහොමද මේ කට්ටිය ජයග්‍රහක කරන්නේ? හරියටම කියනවා නම් තිසංක, අපි ලෑස්ති මැතිවරණ කටයුතු ඒ පැත්තෙන් මේ විදිහට යනකොටම හැම පැයකම ජයග්‍රහකෙක් බිහි කරන්න. ජයග්‍රහකෙක් වුණාම තෑග මොකක්ද කියලා අනිවාර්යයෙන්ම කියන්න ඕනේනේ. තෑග මොකක්ද කියලා දන්නවද? අඟල් 43ක් ප්‍රමාණය තියෙන අබාන්ස් වෙතින් පිරිනමන නවීන මාදිලියේ වර්ණ රූපවාහිනිය ජයග්‍රහණය කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. හෙට දහවල් වෙනකන් පැයෙන් පැයට අපි සූදානම් වෙනවා මේ ජයග්‍රහකයන් බිහි කරන්න. සමහර වෙලාවට කොළඹ ඉන්න ඔබ වෙන්න පුළුවන්, සමහර වෙලාවට ගාල්ල ඉන්න ඔබ වෙන්න පුළුවන්, සමහර වෙලාවට මාතර ඉන්න ඔබ වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ලංකාවේ කොහේ හිටියත් මේ රූපවාහිනී ඔබේම කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. තිසංක කිව්වා වගේම හැම පැයකම ජයග්‍රහකෙක් බිහි කරනවා වගේම දෙරණ කරන වැඩවල විශේෂත්වයක් තියෙනවානේ තිසංක. අපි සූදානම් අපි අවට ඉන්න ජයග්‍රාහී ඔබව සජීවීව මේ මැදිරියට ගෙන්නලා ඔබ අතට මේ රූපවාහිනී ලබා දෙන්න. ලංකාවේ කොහේ හිටියත් ඔබ ජයග්‍රහකෙක් බවට පත් වුණ ගමන් ඉක්මනින් මෙන්න කියලා ආරාධනා කරනවා අපි ගාවට මේ ටීවී දෙරණ ප්‍රධාන කාර්යාලයට. අපි සූදානම් මැදිරියට ගෙනල්ලා අද කොහොම හරි අද රැය වෙන්න පුළුවන්, නැත්නම් හෙට දහවල් වෙන්න පුළුවන්. කොහොම හරි ඔබ ආවොත් ඔබට සජීවීව ඔබට හිමි ජයග්‍රහී රූපවාහිනී ලබා දෙන්න අපි කටයුතු සියල්ලක් සූදානම් කරලා තියෙන්නේ. වැඩේ වෙන්නේ මෙන්න මෙහෙමයි ඕෂි. දැන් ඇත්තටම මේ කට්ටිය කල්පනා කරන ඇදී එහෙම එකපාරට ටීවී එකක් දෙන්නේ කොහොමද? ටීවී එකක් දෙන්න පුළුවන් කමක් තියෙනවද? ඔව් පුළුවන් කමක් තියෙනවා. අපි අහනවා සරලම සරල පැනයක්. ඒ පැනේට පිළිතුරු හරියටම ලබා දෙන ඕනම කෙනෙකුට ජයග්‍රහකෙක් බවට පත් වෙන්න පුළුවන්. තිසංක දන්නවද දැන් අද උදෑසන ඉඳලම තමන්ගේ මනාපය තමන් කැමතිම අපේක්ෂකයාට පළ කරලා ආවනේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්. ඒ වගේම ඒ ජයග්‍රහණය බලාපොරොත්තු වෙන ඔබ ඉන්නවා කියලා දන්නවා. ඒ අය ඒ පැත්තෙන් ජයග්‍රහණය කරනකොට ඔබට ජයග්‍රහණය කරන අවස්ථාවක් තියෙනවා කියලා කිව්වහම ඒක වටිනවනේ. ඒ ජයග්‍රහකයා ඔබ කරන්න තමයි අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ. අපි ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න ඕන මෙන්න මේ තිරේ දිස්වන ආකාරයට. එවිට තමයි ඔබ ජයග්‍රාහකයෙක් බවට පත් වෙන්නේ. ටීවී දරන හැමදාමත් වගේම ඔබව ජයග්‍රාහකයෙක් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඔබ මනාපය පළ කරලා අපි ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා හොයනවා. හෙට දහවල් වෙනකොට අපිට විස්තරය ලැබෙවි. හැබැයි ඊට කලින් අපි පැයෙන් පැය ඔබව ජයග්‍රාහකයෙක් බවට පත් කරන්නයි මේ සූදානම. මෙන්න තිරේ දිස්වනවා ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියලා. එහෙමනම් රැඳිලා ඉන්න හැම පැයකටම සැරයක් මේ අපි අවටින් පේන හැම රූපවාහිනියක්ම ඔබේ කරන්න අපි ලකලැස් වෙලා ඉන්නේ. එහෙනම් ඉතින් හැමෝටම ආරාධනා කරනවා දිගටම ටීවී දරනත් එක්ක ඉන්න විශේෂ මැතිවරණ විකාශයත් එක්ක අත්වැල් බැඳ ගන්න අපි සූදානම් පැයෙන් පැය ඔබව ජයග්‍රහකෙක් බවට පත් කරන්න.
ස්තුති තිසංක බොහොම ස්තුතියි. කලිදු අපිට ප්‍රශ්නයක් තිබ්බා, දෙගිඩියාවක් තිබ්බා. චතුර කොහෙටද ගියේ, චතුරට මොකද වුනේ කියලා ඉන්දිවරි. දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා චතුර අල්විස් මේ මොහොතේ කොතනද ඉන්නේ කියලා. චතුර නෙළුම් පෙති අතරින් ඇවිදගෙන විහිදීගෙන තියෙන මේ නෙළුම් මලේ සුන්දරත්වයත් එක්ක ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ සංකේතාත්මක සුන්දර දර්ශනය නරඹමින් මේ විදුලි පහන් ආලෝකයන් මැද්දේ ගොඩනැගිලි හරහා ඔබ ගමන් කරමින් ඉන්නේ මගේ රටේ සුන්දරත්වයත් එක්ක කොළඹ ගාලුමෝදර අභියසටයි. ඒ අනුව අපේ රටේ දේශපාලන විකාශනයේ ඉතා වැදගත් ආයතනික සංදිස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන් ස්ථානයක තමයි මම රැඳිලා ඉන්නේ මේ මොහොත වෙනකොටත්. ඔබට බලන්නට පුළුවන් වේවි, විශේෂයෙන්ම මීට වසර 80කට විතර ඉස්සෙල්ලා 1930 ජනවාරි මාසේ 29 වෙනිදා ව්‍යවස්ථාදායක සභාව ලෙස විවෘත වෙච්ච ගොඩනැගිල්ල ඉදිරිපිට ඉන්න මාව ඉතාමත් සුවිශේෂී විදිහකින්, මොකද මේක ගෘහ නිර්මාණ ශිල්පීන් පහෙන් එකක් වන ශෛලීන් පහෙන් එකක් වන අයෝනියානු ශෛලියට අනුව නිර්මාණය කරන ලද සුන්දර ගොඩනැගිල්ලක්. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල එහි බාහිර පෙනුමින් ග්‍රීක දෙවඟනක් වෙනුවෙන් ඇතෑන්සි කදු මුදුනක ඉදිකර ඇති ප්‍රධාන දෙව් මැදුර වන පාතිනන් ගොඩනැගිල්ලට සමානත්වයක් උසුරනවා. ඇක්‍රොපොලිස් කදු මුදුනේදී ඔබට මේ වගේම ගොඩනැගිල්ලක් දකින්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා, රාජ්‍ය නායකයා, විධායකයේ සහ ආණ්ඩුවේ ප්‍රධානියා, සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා, ශ්‍රී ලංකා ආණ්ඩුකම් ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා කියන කෙනාට පැවරලා තියෙන බලතල කාර්යයන් වගේම වගකීම් බලතල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන පරිපාලන රාමුව සම්පාදනය කරනු ලබන ස්ථානය තමයි මේක. මේ ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රය ඉතාමත්ම විශේෂයි. සංකේතාත්මකව ගත්තම මේක තමයි අපගේ බල කේන්ද්‍රය විදිහට හඳුන්වන්නේ පාර්ලිමේන්තුව තිබ්බත්. සංකේතාත්මකව මන්ද රටේ ක්‍රියාත්මක වෙච්ච අරගලය අවස්ථාවේදී අරගල භූමිය විදිහට මේ ස්ථානය අසල තමයි රැඳෙන්නේ. එහි බලය අල්ලා ගැනීම තමයි සංකේතාත්මකව බලය අල්ලා ගැනීම කියන කාරණය විදිහට අපි කතා කළේ. ඉතින් එහින්දා ඉතාමත්ම සංකේතාත්මකව වැදගත් වෙනක ඉඳලයි අපි අද දවසේ ඔබට මේ තොරතුරු කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් සමහර විට ඔබ ප්‍රාදේශීය ජීවත් වෙන බොහොම අමාරුවෙන් මොනවහරි තමන්ගේ දිනදා වැඩක් කරගෙන ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. නාගරිකව කාර්යබහුල ජීවිතයේ ගෙවමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. වියපත් වූෙක් වෙන්න පුළුවන්. හැබැයි විදේශගත ශ්‍රී ලාංකිකයෙක් වෙන්න පුළුවන්. ඔබට අමතකව ඇති ගිය පාර ඡන්ද ප්‍රතිඵලයේ කොහොමද 2015 දී මගේ ආසනයේ දින්නේ කවුද, 2019 දී මගේ ආසනයේ දින්නේ කවුද? හැබැයි ඔය තොරතුරු දැනගැනීමට කැමති නේද? අන්න ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම විශ්ලේෂණාත්මකව මේ තොරතුරු ඉදිරිපත් කිරීම ඔබට කරන්නට. 2015 දී ඔබට මතකද 151ක් ඡන්ද ප්‍රතිශතයක් විදිහට ගත්ත, 62,17,161ක් ඡන්ද ලබා ගත්ත මෛත්‍රීපාල සිරිසේන එවකට පොළවෙන් මතු මිනිසයා විදිහට, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ 147.58ක් ඡන්ද ප්‍රතිශතයක් ගනිද්දි, ඡන්ද 57,00,000ක් ගනිද්දි ඔහු පරාජයට පත් කළා, බලයට පත් වුණා. හැබැයි තත්ත්ව වෙනස් වුණා, වසර ගණනාවක් ගත වුණා. රටේ දේශපාලන තත්ත්වයන්, අර්බුදකාරී තත්ත්වයන්, පාර්ලිමේන්තු බලය මේ සියල්ල සම්බන්ධයෙන් ඇතිවෙච්ච තත්ත්වයන් ඉතාමත් වෙනස්කමකට ලක් වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට පාස්කු ප්‍රහාරය, ආර්ථික අර්බුද එන්න ඔන්න මෙන්න පටන් ගැනීම, සංචාරක කර්මාන්ත බිඳවැටීම, විවිධ හොරකම් වංචාවන් එක්ක 62,00,000ක් ඡන්ද ලබාගත්ත, 152.25ක ඡන්ද ලබාගත්ත ගෝඨාභය රාජපක්ෂ ඉතාමත් සුවිශේෂී බලයක් සහිත ජනාධිපතිවරයෙක් විදිහට පත් වෙනවා. එවක සජිත් ප්‍රේමදාස අපේක්ෂකයෙක් විදිහට ලබා ගත්තේ 141 ප්‍රතිශතයක් විදිහට, 141 වුණාට ඡන්ද ලක්ෂ 55,64,000ක් ලබා ගත්තා. එවකට 103 අනුර කුමාර දිසානායක ලබා ගත්තේ ඡන්ද 418,553 ලබා ගත්තේ. හැබැයි අනුර කුමාර දිසානායක එදා 103 හිටියට මෙදා 103 ඉඳීද? මෙදා කොච්චර දුරක් ඉදිරියට ඇවිල්ලාද? එදා මේ අපේක්ෂක ලැයිස්තුවේ ගෝඨාභය රාජපක්ෂ හැරෙන්නට සජිත් ප්‍රේමදාසත් ඉන්නවා, අනුර කුමාර දිසානායකත් ඉන්නවා, තවත් අලුතෙන් ආපු කණ්ඩායමකුත් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂගේ මේ 69,00,000 ඡන්ද ටික මේ සියලු දෙනා අතර බෙදී ගිහිල්ලා ඇති. ඉතින් අද මැදම රාත්‍රිය පහන් වුණාට පස්සෙත්, ඉන් පස්සෙත් දවස පුරාවටත් අප බලාපොරොත්තු වෙන්නේ හෙට දවසෙත් ඔබට මෙන්න මේ වැදගත් තොරතුරු සංකේතාත්මකව විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරන්න. ඒ වගේම ඔබට පේනවා මේ ඉහළින් සිටින අපේක්ෂකයෝ ලබා ගන්න ආසනෙන් ආසනේ ප්‍රතිඵලෙත් එක්ක
දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්ක ප්‍රතිඵලෙත් එක්ක තැපැල් ඡන්දෙත් එක්ක ඉදිරියෙන් ඉන්නේ කවුද කියන එක අපි ওই විදිහට පෙන්වන්න ඉදිරියට එන කෙනා ඉදිරියටම යොමු කරලා අපි ඔබට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා පී ආර්ය නේත්‍රන්ද සරත් ෆොන්සේකාද රනිල් වික්‍රමසිංහද දිලි ජයවීරද සජිත් ප්‍රේමදාසද නාමල් රාජපක්ෂද අනුර කුමාර දිසානායකද කවුද ඉස්සරහට ඉන්නේ ඔන්න ඔහොම ලස්සනට ඔබට පැහැදිලිව පෙනේවි ඒ ලබා ගන්න ප්‍රතිශත එක්ක දැන් කවුද ඉදිරියට ඉදිරියෙන් ඉන්නේ කියලා ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා ඉදිරිපත් කරන්න ඔබ ආසයි ඔබේ ආසනේ ඡන්ද ප්‍රතිඵලය ලබා ගන්න බලන්න ඒ ප්‍රතිඵලය අනුව දින්නේ කවුද කියලා දැනගන්න ඒ දිනන කෙනා අනුව අප බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ස්ථානේ අපි සිටියමක් එක්ක ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද ඒ සිටියම අනුව ඒ ස්ථානවල ජයග්‍රහණයක් ලබාගෙන තියෙන්නේ එයාගේ වර්ණයෙන් එයාගේ පක්ෂේ පාටින් මේ සිටියම බොහොම ලස්සනට හැඩගැන්වෙවි වගේම ඉදිරියෙන් පෙනේවි එයාගේ නාමලේඛනය මොන වගේද කියලා ඉතින් සුන්දර ඉදිරිපත් කිරීමක් බොහොම ලස්සන දර්ශනයක් තොරතුරුත් එක්ක විශ්ලේෂණයක් ඔබට බලන්න පුළුවන් මෙතනිනුත් නවතින්න අපේ බලාපොරොත්තුවක් නැහැ අපේ බලාපොරොත්තුව තව පොඩ්ඩක් එහාට ගිහිල්ලා මේ සටන දෙදෙනෙකුගේ සටනක් බවට පත් වුණොත් තිදෙනෙකුගේ සටනක් බවට පත් වුණත් මෙන්න මේ පඩි පෙළ නැගගෙන කවුද මේ මා පෙර සදහන් කරපු ඒ බලතල සහිත ගොඩනැගිල්ලේ තුලට පිවිසෙන්නේ ඒ කියන්නේ ජනාධිපතිවරයා වෙත පැවරලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරලා තියෙන කාර්යයන් වගකීම් බලතල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පරිපාලන ආයතනික රාමුව සම්පාදනය කරන මේ ජනාධිපතිවරයාගේ කාර්යාලයට පිවිසෙන්නේ කවුද කියලා අප බලාපොරොත්තු වෙනවා අද රාත්‍රී පුරාවට ඔබට මේ තොරතුරු ඉදිරිපත් කරමින් කියන්න. අද රාත්‍රී විතරක් නෙමෙයි හෙට උදෑසනට සිටත් අප බලාපොරොත්තු වෙනවා හදිසියේවක් මේ ප්‍රතිඵල නිකුත් කිරීමත් එක්ක ඔබට දෙවන වටයකට ඡන්ද ගණන් කිරීම සිද්ධ වුණත්, මනාපය ගණන් කරන්න සිද්ධ වුණත් අපි බලාපොරොත්තු වෙනවා ඒ තොරතුරුත් ඔබට ඉදිරිපත් කරන්න. ලංකාවේ දැවැන්තම මාධ්‍ය ජාලය ඒ වගේම තමයි වැඩිම පිරිසක් නරඹන මාධ්‍ය ජාලය ඔබට මේ විදිහට තමයි තොරතුරු ගෙනෙන්නේ දෙරණ අපි අපේ කණ්ඩායම. ඉතින් සුවිශේෂී මහන්සියක් දරලා ප්‍රතිඵල විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න මොහොතක්. ඉතින් ශ්‍රව්‍ය දෘශ්‍ය වශයෙන් ගත්තන් පස්සේ අහන් ඉන්න ඔබටත් බලන් ඉන්න ඔබටත් ලස්සන දර්ශන පෙළක් එක්කයි අපි මේ තොරතුරු ගෙනෙන්නේ. ඒ වගේම වැදගත් තොරතුරු අධ්‍යාපනික වටිනාකමක් එකතු කරමින් හැමතිස්සෙම ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම ඔබට මේ දර්ශනය නරඹන්න බැයි නම් ඔබ ඉන්න තැනත් එක්ක FM දරන අහන්න ප්‍රතිඵල ප්‍රකාශය ඔබට මේ විදිහටම යනවා. ඉතින් ශ්‍රී ලංකා වාසී හිතවතුනි විදේශගත වෙන්න ශ්‍රී ලාංකිකෙනි ඔබට අපගේ දවන්ත මාධ්‍ය මෙහිම ඔස්සේ අද රාත්‍රියේත් හෙටත් මේ විදිහට තමයි මැතිවරණ ප්‍රතිඵලය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එහෙමනම් සංක කලින්දු ඉන්දිවරි බවන් මෙන්න ඔබට යලිත් වතාවක් අවස්ථාව මම මොනවද කරන්න කියලා නැහුවේ දැන් ඔබ දැක්කා මං කරන්නේ මොනවද කියලා. ඔව් චතුර දැන් අපිට ඊටමත් පැහැදිලියි ඔබ කොතනද ඉන්නේ මොකක්ද කරන්න කියලා. ඉතින් ඔබ මම ඒ වගේම කලින්දු ඉන්දිවරි බවන් අපිව පේනවා. හැබැයි මෙතන පේන්නේ නැති කඩිගුලක් වගේ ඉතාමත් ඉහුසුලුව ක්‍රියාත්මක වෙන සිය ගණනක අපේ සහෝදර සහෝදරයන් පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ මහන්සියෙන් තමයි අද මේ රැය පහන් වන තුරා නමවන විධායක ජනාධිපතිවරයා කවුද කියන එක සන්නිවේදනය කරන්නට සූදානමින් සිටින්නේ. කොමාරි තාක්ෂණික මෙහෙයුමක් සිදු වෙනවා. විදේශීය තාක්ෂණවේදීන්ගේ සහයෝගය ලැබෙමින් පවතිනවා. කොහොමුණත් චතුර මේ සියලුම අභියෝගයන් මැද්දේ මම හිතනවා ඔබට විශේෂ අභියෝගයක් තියෙනවා. ඔතන ඉඳන් මේ සියල්ල පිළිබඳව විවරණයක් ගෙනෙද්දී මොකද 82 සිට ජනාධිපතිවරණවලදී ඉතාමත් පැහැදිලිව කඳුවුරු හඳුනා ගන්නට හැකියාවක් තිබ්බා. හැබැයි මෙවර එහෙම සරල රේඛාවක් ඇඳලා කඳුවුරු වෙන් කරන්නට හැකියාවක් නැති බව තමයි මුලින්දම්ම දැක්කේ. ඔබ පිළිගන්නවද? අනිවාර්යෙන්ම සංක මේ මම කඳවුරු බෙදෙන එක කෙසේ වෙතත් පැත්තකින් දිලා අනිත් පැත්තෙන් බැලුවම ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ගාල්ල මාතර හම්බන්තොට කියන දිස්ත්‍රික්ක තුන ඒ කියන්නේ ගිය අවුරුද්දේ 182 84 85 80 ඡන්ද වැටිච්ච දිස්ත්‍රික්ක. ඉතින් 187ක් ගිහින් තියෙනවා. මේ පාර 74යි 76යි 78යි මේ ඡන්ද වැටිලා තියෙන්නේ. එතකොට මං මේ අභියෝගයට මුණ දෙමින් ඉන්නේ මේ වෙලාව නිකන් එහෙට මෙහෙට ගණන් ඔක්කොම දදා ඉන්නේ. දැන් අපි කිව්වා වගේ අපි විශ්ලේෂණ ඉදිරිපත් කරනකොට දැන් 2015 විශ්ලේෂණෙන් ගත්තෝතින් පොඩ්ඩක් අපිට දැන් ළඟින් යනවද කියලා. හැබැයි 2019ට ආවෙන් පස්සේ හිතෙන්නේ නෝ මේ 180 ගණන් ඡන්ද වැටිච්ච තැන්වල කෙලින්ම 110ක විතර ඡන්දයක්. ඒ කියන්නේ 8ක් නම් අනිවාර්යෙන් 108ක් විතර අඩු වෙලා තිබෙන්නේ මේ දිස්ත්‍රික්ක වලින්ම. එතකොට මේ ඡන්දේ gedara හිටියා කලකිරුණා දාන්නේ නැහැ පැත්තකට ලා හිටියා කියලා එයා හිතාගෙන.
එතකොට අර 69 ලක්ෂය පේන්නත් නැහැ. එතකොට ඒගොල්ලන්ගේ ඡන්ද ටික ඔබ කියනා වගේ දැන් තුනකුත් නෙමෙයි. එහා පැත්තෙන් හයක් විතර දාන්න වෙනවා. මොකද ගත්තන් පස්සේ අපිට පේන්න තියෙනවා මෙවර ජනාධිපති මේ ප්‍රධාන අපේක්ෂක විදිහට අපි කතා කරන අතරේ රනිල් වික්‍රමසිංහ, එතකොට සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, දිලිප් ජයවීර, නාමල් රාජපක්ෂ, සරත් ෆොන්සේකා, විජේදාස රාජපක්ෂ, බත්තරමුල්ලේ සිරිරත්න හාමුදුරුවෝ, ජන රත්නායක, පී ආරියනේත්‍රන්, එතකොට රොෂාන් රණසිංහ. මේව ගත්තන් පස්සේ නම් ගොඩක් කියන්න පුළුවන්. ඒ වගේම නුවන් බෝපගේ වගේ මේ හැම දෙනාටම යම් කිසි කොටසක් කොටසක් වෙන් වෙනවනේ. හැබැයි ඉතින් ඒක පේන තරම් දෙයක්ද? එහෙම නැත්නම් ගිය පාර වගේ ඔබ කියන වගේ මේ තුන් දෙනා අතර බෙදුණාම එතකොට දැන් දෙක නෙමෙයි තුනකට ගියා, තුන නෙමෙයි දැන් හතර පහකටත් යනවා. මේක ඉතාමත්ම තීරණාත්මක ඡන්දයක් කියලා කියන්න පුළුවන් ඇත්තටම. ඉතින් මේ අවස්ථාවේදී ජයග්‍රාහකයෝ පේන නොපෙනෙන මානයට එනවා කියලා හැමෝම කට එහෙම කියන්න බෑ. මේ ඡන්දේ අපිට බලාගෙන ඉන්න වෙනව කියන එක තමයි සංක මට කියන්න තියෙන්නේ. මේ අභියෝගය දැන් මේක අපි තුන් දෙනෙක් පෙන්නන ඕනේ, පස් දෙනෙක් පෙන්නන කොටත් ඒකත් ගැටලුවක් මොකද තාක්ෂණික වශයෙන් ගත්තම. හැබැයි මං හිතන්නේ ඔබ කැමති අපි ඡන්දේ තොරතුරු ඉදිරිපත් කරනකොට වැඩිපුර විස්තර දැනගන්න. ඒක බලාගෙන ඉන්නවා. ඒ වගේම අපි සාධාරණයක් කරන්න ඕන, පළමු 1 2 3ට විතරක් නෙමෙයි 4 5 6 7ටත් අවස්ථාවක් තියෙන්න ඕන. මොනවද උනේ කියලා ඔබ දැනගන්න ඕන. ඉතින් ඒ හින්දා ඒ අවස්ථාව දෙන එක අපේ වගකීමක් වෙනවා. ඒ වගකීම අපි ඉෂ්ට කරන්න සැදී පැහැදි ඉන්නෝ සංක. චතුර අනිත් එක තමයි දැන් 2019 ගත්තම 83%කට වැඩි ප්‍රතිශතයක් ඡන්දෙ දැම්මා. ඊට පස්සේ අපි ගියාම 2015ට ඒක 82%ක්. මේ අවස්ථා දෙකේම පවතින ආණ්ඩු වෙනස් කරපු මැතිවරණ බවට පත් වුණා මේ මැතිවරණ. හැබැයි අපි ගත්තම 2005 99, ඒ වගේම 2010 වගේ මැතිවරණවල තියෙන්නේ මේ අද එන වගේ 73.74% වගේ ඡන්ද ප්‍රතිශත. හැබැයි එහෙම කියලා මේ සැරේ අපිට ඒ මිනුම් දණ්ඩෙන් බලන්න පුළුවන්ද? මොකද කවුද මේ ගෙදර හිටියේ, කවුද කලකිරුනේ, මේ ආණ්ඩුව පැත්තද ගෙදර හිටියේ, නැත්තම් වෙනස බලාපොරොත්තු වෙන විපක්ෂයද, විපක්ෂයේ කණ්ඩායම්ද ගෙදර හිටියේ? මේක සෑහෙන සංකීර්ණ තත්වයකට යනවා කියලා හිතෙන්නේ නැද්ද චතුර? හැබැයි කලින්දු මේක එහෙම සංකීර්ණ තත්ත්වයක් තියෙනවා. නමුත් අපි ගත්තොත් මම යනවා මේ ඒ කියන්නේ මුළු යාපනයේ දිස්ත්‍රික්කෙම තත්ත්වෙයි, ඒත් එක්කම නැගෙනහිර පළාතයි. මේවා සංවේදී කලාප දෙකක්, මේක කතාබහට ලක් කළ යුතු කලාප දෙකක්. ඒ වගේ ඡන්ද ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව බැලුවෙන් පස්සේ ගියපාර ප්‍රතිශතත් එක්ක අර සිතු දේ නොම වෙයි, නොසිතු දෙයක් වෙයි වෙන්න පුළුවන් වගේ හිතෙනවා. හැබැයි ඒ වුණාට මේ දකුණේ ඡන්ද ප්‍රතිශතයක් විතර වැටිච්ච ප්‍රමාණය එක්ක බලනකොට අපිට තව පොඩ්ඩක් ඉවසලිවන්තව ඉන්න වෙනවා. මේ ප්‍රතිඵල එහෙමම කියන්නට බැහැ. හැබැයි මම මේ වෙලාවේ ආපහු පාරක් ඉන්දිවරීගෙන් අහනවා, ඉන්දිවරී ඔයාට හිතෙන්නේ නැද්ද ලංකාවේ අපි සාමාන්‍යයෙන් රේටින් ඒජන්සිස් වලින් අපි හැමතිස්සෙම ටීවී එක බලනකොට අපි මේවා වෙන් කරනවා SCC ABCD කියලා. විශේෂයෙන්ම ABC කියන කැටගරීස් ගත්තන් පස්සේ මේ වගේ ඉන්නවා, ඒ කියන්නේ ගොඩක් වෙලාවට තීන්දු තීරණ ගන්න ඔපිනියන් ලීඩර්ස්ලා, ඒගොල්ලන්ගේ ඡන්දෙයි සාමාන්‍ය මැදපන්තියේ ඡන්දෙයි මේ වගේ යම් කිසි ආකාරයක ප්‍රබල බලපෑමක් සිද්ධ වෙයි කියලා ඉන්දිවරු වාට මොකද හිතෙන්නේ ගැන? Chatura, I think I have a different view on this. Just as much as we are divided here in our studio on what's happening when we don't know who the front runner will be. Three candidates have emerged as front runners this time around. For the first time in Sri Lanka's democratic election history, the presidential in the race to the presidential election. We haven't seen this much in any other country either. Of course, the French election recently did show us a turn of events. But in Sri Lanka here, this time around, three major candidates have emerged. The third force has come as a major force, I would say, in this year's presidential election. And so we will have a bit of a challenging time here, not just at our studios, Kalindu, Sankar and Bhavan, especially how the voting has been and the division of parties, how these parties have broken away to support these major candidates. Not just three, we have about five major candidates as well. But I think, Sankar, we have more to discuss and maybe කොහමාරිය කලින්දුවර ඔබ සඳහන් කරපු ගෙදර ඉන්න නිෂ්ක්‍රීය වුණු පිරිස කවුද, මොන කුලකේටද අයිති වෙන්නේ කියලා අපිට බලන්න වෙන්නේ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ. අපි විරාමයකින් පසුව ප්‍රතිඵල සමගින් හමු වෙමු.